සෞඛ්‍ය සේවා පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති යටතේ කිලිනොච්චේ මහරෝහලේ ඉදිකළ කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. නෙදර්ලන්ත රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 5320ක වියදමින් මෙය ඉදිකර තිබෙනවා. කිලිනොච්චේ දිස්ත්‍රික් රෝහලෙන් එම දිස්ත්‍රික්කයේ 150,000කට අධික පිරිසකට සෞඛ්‍ය පහසුකම් සලසනවා. අලුතින් විවෘත කෙරුණු කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානයෙන් උතුරේ මාතෘ හා අලුතුපන් බිලිඳුරු රැකවරණය සැලසීම වැඩි දියුණු කෙරෙනවා. කාන්තාවන් නීතියෙන් බලගැන්වීමට වෙනමම කොමිසමක් පිහිටවන බවයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ. මේ රටේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න නීති නැහැ. ක්‍රියාත්මක කරන්නේ ව්‍යවස්ථාවේ තියෙන මූලික අයිතිවාසිකම් යටතේ විතරයි. ඒ නිසා අලුත් කෙටුම්පත් දෙකක් දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා. කාන්තාවන් බලගැන්වීමේ පනත. ඒ යටතේ කාන්තාවට නීතියෙන් බලගැන්වීමට උවමනා කොන්දේසි යොදවලා තියෙනවා. ඒ වගේ මේවා ක්‍රියාත්මක කරන්න වෙනම කොමිෂමක් පත් කරනවා. දෙවනි කෙටුම්පත තමයි ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ කෙටුම්පත ජෙන්ඩර් ඉක්වලිටි බිල්. අයි බලාපොරොත්තු වෙනවා මේක ජූනි මාසේ අන්තිමට ඉස්සෙල්ලා සම්මත කරන්න. දෙවනි කෙටුම්පත ගැන උසාවියට දැන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක අවසන් කරුවෙන් පස්සේ අපිට මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මම හිතන්නේ කවුරුවත් මේකට විරුද්ධ වෙයි කියලා. ඒ නිසා මේ කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කරනවා. කාන්තාවන්ට මදිපුංචිකම් කරන්න ඒ වගේම හිරිහැර කරන සියල්ලම දැන්ට අපිට ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලැබෙනවා. ඒක විරුද්ධව රැකියා කරද්දී කාන්තාවන්ට එක සමානව සැලකන්න තියෙන්නේ. උසස් වීම වෙන්න පුළුවන්, මාරු කිරීම වෙන්න පුළුවන්. ඒ හැම එකට මේ කාරණේ තියෙනවා. කාන්තාවන්ගේ අයිතිවාසිකම් විශේෂයෙන්ම නීතිගත කරලා තියෙනවා. ඒ නීතිය යටතේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. ස්වාමි පුරුෂයාටත් භාර්යාවට සැලකන්න තියෙනවා. ඉතින් මේ අයිතිවාසිකම් තියෙන්නේ මම යෝජනා කරන්නේ වෙබ් අඩවියේ තියෙනවා මේ කෙටුම්පත් දෙකම කරුණාකරලා ඒවා ගැන කියවන්න. ඒවා කියවලා ඊට පස්සේ කොහොමද ක්‍රියාත්මක කරන්න කියලා බලන්න.